කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං දරුවන් සරණයි. මං ඔබට යොමු කරන ප්‍රශ්නේ අද දවසේ මේ ධර්ම දේශනාවට අදාළවම තව දේශනාව ආරම්භ කළා විතරයි. ඔබට මම යොමු කරන ප්‍රශ්නයක්. සංසාර සත්‍යයේ ආකාර කීයකට 1000කට පත් වෙනවද? යන්න බලන්න. මේකට නොයෙක් උත්තර දෙන්න පුළුවන්. මම මෙතනදී අපේක්ෂා කරන උත්තරයක් තියෙනවා දේශනා කරන ධර්මයට අනුව. ඒක මම පෙන්වා දෙන්නම් ඔබට. ඔබටත් පුළුවන් තම තමන්ගේ චින්තාවට අනුව අදහස් පිළිතුරු මතු කරන්න. සත්වයේ මේ භයානක සසර තුළ ආකාර කීයකට දැවෙනවාද? ඒ කියන්නේ ආකාර කීයකට ඔහුට 1000 හට ගන්නවාද? දැන් ඔන්න අවස්ථාව මයික්‍රොෆෝනිය ඔබට යොමු වෙන. මෙතන එතන කොතන වුණත් කමක් නැහැ. අවසර හැමදෙරේ සූම් එකේ අය වෙනදා වගේම අත උස්සලා ඉදිරිපත් වෙන්න නෙල්කා අවස්ථාව ගන්න. හොඳයි. නෙල්කා ගුණවර්ධන මහත්මිය. පෙරවසන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රථමයෙන්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා. ස්වාමීන් වහන්ස, මට හිතෙන්නේ ආකාර තුනකට කියලා අපි හාමුදුරුවනේ. ආකාර තුනකට. ඒ සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ කියන ආකාර තුනයි කියලායි. හොඳයි. සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ. නිල්කා ගුණවර්ධන බුද්ධ ශ්‍රාවිකාවගේ උත්තරේ එකයි. දැන් තවත් කෙනෙක්ට අවස්ථාව. ඔව්, මයික්‍රොෆෝනෙට කතා කරන්න ඕන. මට විතරක් ඇහිලා හරියන්නේ නැහැ මේක. අවසරයි ස්වාමීන් වහන්සේ. ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මිය. මට හිතෙනවා මේ මුලින්ම මට හිතුණා රාග, දේශ, මෝහ කියන ගින්නේ. නමුත් මට හිතෙනවා 11 ගින්නෙම 11 ගින්නෙම 11 ගින්නෙන් දැවෙන එක ගැනයි කියන්නේ. 11 ආකාරයකට දැවෙන. 11 ආකාරයකට දැවෙන. කියලා ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මිය උත්තර දෙනවා. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. බලමු දැවීම ගැන ඔබට තියෙන වැටහීම එකිනෙකාගේ. දැන් බණ ඇහුවානේ, නිවනනේ හොයන්නේ. කරුතර ස්වාමීන් වහන්සේ. නිවන පතන්නේ. ඔව්. මම ප්‍රේමාගමගේ. ප්‍රේමාගමගේ මහත්මිය තෙරුවසාරයි. අර ශ්‍රියානි මහත්මිය කිව්වා වගේ මේ සියලු ලෝක සියලු සත්වෝම 11 ගින්නකින් 11 ගින්නකින් දැවෙනවායි ප්‍රේමාගමගේ බුද්ධ ශ්‍රාවිකාවත් උත්තර දෙමින් පවසන්. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. අපි මේ සියලුම උත්තර ගැන අවසානයේ කතා කරමු. දැන් මම මේකේ හරි වැරද්ද කියන්න ගියොත් හොඳ නැහැ. තෙරුවන් සරණයි සාම. තෙරුවන් සරණයි ප්‍රියදර්ශිනි මහත්මිය නේද? හොඳයි. කාම ලෝකයේදී සහ රූප ලෝකයේදී අරූප ලෝකේ. කාම ලෝකයේදී දැවෙනවා, රූප ලෝකයේදී දැවෙනවා, අරූප ලෝකයේදී දැවෙනවා. තවත් වෙනස් උත්තරයක්. ප්‍රියදර්ශිනි බුද්ධ ශ්‍රාවිකාවගේ. හොඳයි. තවත් කෙනෙක් අවස්ථාව. අවසර හාමුදුරුවනේ, කායික දාහය, මානසික දාහය විදි දෙකකට දැවෙනවා. දාහය වශයෙන් දැනෙනවා. සුරේෂා මහත්මියගේ උත්තරේ තවත් පැත්තක්. අන්න කොච්චර වටිනවද මම ප්‍රශ්න ඉදිරිපත් කරපු එක. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. අවසරයි සාමීනි, මංගලපති. ඔව්, මයික්‍රොෆෝනියෙන් තියෙනවා මේ ගලප්පති මහතාව. මගේ අපේ උපාසක මහතාරණ විහාරි. දැන් මගේ පිළිතුර 11 ගින්න කියන එක. 11 ගින්න කියලා එතුමාත් උත්තර දෙන්නේ. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. වත්සලා මහත්මිය. මයික්‍රෝ. ඔව්, කවුද?
මගේ නම වත්සලා. වසලා තෙරුවන් සරණයි මහත්මියෝ. ස්වාමීන් වහන්ස. ඔව්. මට හිතෙන්නේ මානසික ගින්නෙන් දැවෙනවා කියලා. මොකද අන්තිමට මේ හැමදේම එකට කැටි කොට ගත්තාම මානසික ගින්නකින් තමයි දැවෙන්නේ කියන එකයි මගේ අදහස ස්වාමීන් වහන්ස. වෙන්නේ. ඒ කියන්නේ තමයි සංසාරේ තියෙන දාහය තමයි මානසික දාහය. එහෙමයි ස්වාමීන් වහන්ස. ආකාර එකයි. එහෙමයි ස්වාමීන් වහන්ස. වසලා මහත්මිය, වසලා නම් බුද්ධ ශ්‍රාවිකාවගේ උත්තරේ ඒකයි. හොඳයි, තවත් කෙනෙක්ට අවස්ථාව. ස්වාමිනන්ස ඔව්. මට ප්‍රියානි ප්‍රනන්දු මහත්මිය නැවතත් උත්සාහ කරනවා. නැවතත් සදන්න මට සාමිස දුක්ඛේ, නිරාමිස දුක්ඛේ, සාමිස දුක්ඛේ, නිරාමිස දුක්ඛේ, ඒක තමයි 10. නිරාමිස මං අන්න ඒක නිසා මේ පොඩ්ඩක් මට ඔන්න මෙදිහත් වෙන තැනක් ආවා. නිරාමිස නිරාමිස දුක්ඛේ කියන්නේ 10ක්ද? එහෙ සාමික කියන්නේ මට දැන් ධර්මයේ වැඩුන්නේ මට තාම. ඒක තමයි ඒ නිරාමිස දුක්ඛේ කියන්නේ ඔය කියන්නේ. ඒක මං අහන්නේ සංසාර 10ක්ද සත්‍ය මොන දෙන්නේ? ඔය කියන්නේ ඒකත් තියාගේ ලොකු නෑ, ඒ උත්තරේ වැරදි. සාමිෂ දුක්ඛේ හරි නිරාමිෂ දුක්ඛේ කියන එක වැරදි. නිරාමිෂ දුක්ඛේ සංසාර 10කට අයිති වෙන්නේ නැහැ. ඒකයි නිරාමිෂ කියන්නේ. හොඳයි, ඒ උත්තරේ වාගේයි හරි. තව කෙනෙක්ට අවස්ථාව. දුක්ඛේ කොහොම කිව්වත් ඉතින් අද ඒත් ඒකම තමයි. ඉතින් අදුක්කම සුඛ කිව්වහම ඒක කුමන අදුක්කම සුඛද? උපේක්ෂා සති පාරිශුද්ධියට අයිති එකද නැත්තම් මෝහයට අයිති එකද? එතන තියෙනවා 10. ඉතින් ඒක හරි. ඒ නිසා උත්තරේ භාගයක් හරි. තව කෙනෙක්ට අවස්ථාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස. සුජාත මෑණියනේ. මගේ නමස්කාරය. පෙරවන් සන්නයි. මම හිතන්නේ රාග ගින්න කියලා. මොකද මේ බුදුරජාණන් රාග සමෝහග්ගේ. එහෙමයි ස්වාමීන් වහන්ස. අර පඨම ගිලාන සූත්‍රයේ මේ අර ප්‍රජාණන් වහන්සේ අර ගිලන් වික්ෂුන් වහන්සේ නමක් කර කිව්වා මේ විපලිසර භාවයක් තියෙනවා කියලා. එතකොට වහම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සීල විසුද්ධිය පිණිස නොව රාග විරාගය පිණිසයි. එතකොට රාග ගින්න නිවුණාම අනිත් සීල ගින්න නිවෙනවා කියලා මම විරාගෝ නිබ්බාන. විරාගෝ නිබ්බාන. හොඳයි. සුජාතා මෑණියන්ගේ උත්තරේ ඒකයි. ආසර හැමදෙරේ. ඔව්. දැන් හැම උත්තරයකම සත්‍ය තියෙනවා. දැන් මේ ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝ. ඒ නිසා හැමෝම දැනගෙන කියන්නේ යමක්. ඒ වගේම හැමෝගෙම උත්තර ඇතුලේ විශ්ලේෂණයක් තියෙනවා. විමර්ශනයක් තියෙනවා. කියන උත්තර වැරදි නැහැ. කිසිම උත්තරයක් වැරදි නැහැ. නමුත් දැන් මම අද දවසේ දේශනා කරන ධර්මයට අනුකූලව පෙන්වන උත්තරයක් තියෙනවානේ. ඒකයි ඔබ මතු කරන උත්තරයයි. දෙක කොයි වගේද සංසන්දනය වෙන්නේ කියලා අපි බලමු. ඒක බලන්න අවස්ථාව තියෙනවා හැමෝටම බුද්ධිමත්. හොඳයි. දිල්ලාන් මහතාගේ උත්තරේ. අසනාම්දරනේ බුදු පියාණන් වහන්සේ ගින්න පෙන්නුවේ ඒකෙන් ගැලවෙන හැටි පෙන්නලා දීලා සංයෝජන 10ක් හැටියට විපල්ලාස 12ක් හැටියට අනුසය 7ක් හැටියට ගින්න පෙන්නලා ඒකේ කලවෙන මාර්ගය පෙන්නලා දුන්නා. කොහොමද පෙන්නුවේ? අන්තිමට කිව්වේ අනුසය 7ක් හැටියට විපල්ලාස 12ක් හැටියට සංයෝජන 10ක් හැටියට ගින්න පෙන්නුවා. අනුසය 7ක් හැටියට විපල්ලාස 12ක් හැටියට සංයෝජන 10ක් හැටියට ගින්න පෙන්නුවා කියලා ආචාර්ය දෙල්හන් මහතා බුද්ධ ශ්‍රාවකතුමා උත්තරයක් දෙන. හොඳයි. තවත් පැත්තක් එතුමාත් පෙන්නවා. හොඳයි. ජයමාලි මහත්මිය අවස්ථාව ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. මම හිතන්නේ ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ චක්කු සම්පච්චා වේදන ආදි වශයෙන් 30 ආකාරයකට දැවෙනවා කියලා. 30 ආකාරයකට දැවෙනවා. තවත් උත්තරයක්. ජයමාලි මහත්මියගේ උත්තරේ. අපි තවත් කෙනෙක්ට අවස්ථාව දෙනවා. අමාලි මහත්මිය. මොකද විචාරයක් කරන්නේ අන්නර වැරදි උත්තරයක් කිව්ව නිසා මම මැදිහත් වුනේ. නිරාමිෂ දුක්ඛයට 10ක් කියන්නේ. ඒක ජයන්ත මහත්මයා. අවසන් හම්දනේ ජයන්ත මහත්මයා මේ YouTube එකත් පොඩ්ඩක් බලන්න. අන්නර දුරකථනේ විවෘත කරන්න ඕන.
අමාලිමස්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා. සංකතය කියන්නේම 16යි. ඒතර මට හිතුනේ මේ සංකතය සමුදය වෙන්නේ අවිජ්ජා තෘෂ්ණා ආහාර කර්ම නිබ්බන්තිය කියන එක, එයමයි 16 කියලා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. මාලි මහත්මියට අනුව පස් ආකාරයකට 1000 නිර්මාණය වෙනවා. එහෙමයි හම්බුනේ. හොඳයි. තවත් උත්තරයක් දැකණිය. තවත් උත්තරයක්. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. යාමාලි මහත්මියගේ උත්තරය. තවත් කෙනෙක්ට අවස්ථාව. මෙතන නම නැහැ, iPhone කියලා ඉදිරිපත් වෙලා ඉන්නේ. නම කියලා උත්තරය දෙන්න. අවස්ථාව ගන්න. අයිෆෝන් කියලා සසරේ සත්වයෙක්ට කී ආකාරයකට 1000 නිර්මාණය වෙනවද? ඒකයි අද දවසේ ඔබට යොමු වන වාසනාවන්ත පැනය. ඔව්, තව කවුද ඉන්නේ? පුළුවන් පුළුවන්. ඕමාරි දිනා ගන්න ඕන. අවසානේ කොඩිය ගන්න ඕන. ලිස්සන ගහේ නැගලා නැගලා. අවසන් ස්වාමීනාංශ, මට හිතෙනවා සාමිස වේද සැප වේදනාව දුක වේදනාව දෙකම දෙකෙන්ම 1000ක් මෙහට ගන්න අවසානේ. තාම ඒක අල්ලගෙන ඉන්න. නෑ, ඒතකොට ඒ දෙකම හැදෙන්නේ වේදනා. දැන් ඒක නිවැරදි කරන්න ද හදන්නේ දැන්? සංඥා වේදනා. ඔය උත්තර කොච්චර කිව්වත් වැඩන්නේ නෑ. ඔයි නොහික් මිච්චකම දන්නවද? මේ විපල්යාස තුන දැක්කද? ඔයි නොහික් මිච්චකම. තමන්ගේ සමාවෙන්න අවශ්‍යයි සම්මු. ඒක වැරදි කියන්න කියන්නයි තර්ක කරනවා. ඒක වැරදි උත්තරේ. නිරාමිෂ දුක්ඛ කියන එක 10ට අයිති වෙන්නේ නැහැ. ඒකයිලා නිරෝධයට අයිති කාරණාව. ඒකයි නිරාමිෂ කියන්නේ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්ස. ඔව්. නිවන අරමුණු කරගෙන කරගන්න නැතුව ජීවිත හැම කවුද කතා කරන්නේ? දීර්ෘක්ෂි මහත්මිය, බුද්ධ ශ්‍රාවක. ඔව්. නිවන අරමුණු කරගෙන ජීවත් නොවන හැම මොහොතකම හැම කෙනාම ජීවිතින් 1000කි. නිවන අරමුණු කරගන්න ඇති හැම මොහොතකම ඉන්නේ 1000 දොල කියලා එතුමිය තවත් උත්තරයක් මතු කරනවා. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. දැන් මේ හැම උත්තරයක්ම ඔබට හිතන්ඩ මාවත විවර කරලා දෙනවා. මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුවට මාතෘකා ලබා දෙනවා හිතන්න නිවන ගැන. දැන් ඒක අද දවසේ ඔබ විසින්ම කරනවා. මම මේකට පාරක් කපලා දුන්නා විතරයි. තව බණ කියන්න තියෙනවා. මේ මූලාරම්භේ මතුවෙන මේ බුද්ධ ශ්‍රාවක අදහස් ඒ ඔක්කොම නිවන පිණිසයි. එහෙනම් හොඳ සාදුකාරයක් පවත්තුමු අපි. සාදු 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 සියලුම අදහස් වලට. හොඳයි. තව තියෙනවා අදහස් මතු කරන්න අවස්ථාව. අවසර හැමදෙරේ මෙතන සූම් එකේ chat එකේ තියෙනවා මයික්‍රොෆෝන දෙකේ DSL එකෙන් බැඳිලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒවා වැඩිපුර පාවිච්චි කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්, ඇහෙන විදිහට වෛද්‍ය කටුකම්පල මහත්මිය නේද? ස්වාමීන් වහන්සේ. ඔව්. මට ඉදින්නේ රාග ද්වේෂ මෝහ ගිනි තුනෙන් ප්‍රධානම වෙන්නේ රාග ගින්නෙන් තමයි වැඩි හරියක්ම දැවෙන්නේ. ඒ සියල්ලටම මනෝමූලිකයි කියලා. මන දැවෙන මන තමයි දැවෙන්නේ විශේෂයෙන්. කය නෙමෙයි. මන දැවෙන්නේ කියලා වෛද්‍ය කටුකම්පල මහත්මිය උත්තරයක් දෙනවා. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. අවසරයි. සූම් එකේ chat එකේ තියෙනවා. උත්තර දෙන්න අනිත් අයට අවස්ථාවක් නැති නිසා මම මේ නිහඬ වෙයි. සූම් chat එකේ තියෙනවා හේෂාරි මහත්මිය දාලා 11 ගින්න 10ට පත් වෙයි කියලා. ඊට පස්සේ කාංචනා මහත්මිය පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධේ සමුදය 16යි කියලා නෙල්කා මහත්මියක් දාලා තියෙනවා. අයිෆෝන් කියලා ඉන්න කෙනාට අවස්ථාව තියෙනවා නම කියලා උත්තරය දෙන්න. නෑ, ඔයාගේ මං හිතන්නේ මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ජයන්ත මහත්තයා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මට හිතෙන්නේ සියලු සත්‍යෝ මේ අවිජ්ජාව නිසා කාම ගින්නෙන් දැවෙනවා කියලා. කාමකින් නින්ද වෙනවා කියලා. ඔබතුමීගේ නම මොකක්ද? මම චම්පා සේනානායක. වෛද්‍යතුමිය නේද? නෑ ස්වාමීනාංස.
චම්පාසේනානායක. වෛද්‍යතුමියගේ නමත් ඒක නේද සුජාත මෑණි චම්පා සේනානායක නේද නේද නෑ නේද ඒ අපිට වැරදි සමාවෙ හොඳයි නෑ මේ අපේ බුද්ධ ශ්‍රාවිකාවක් ඉන්නවා තම ඔය නමම තියෙන මට මතක් වුණේ තුමිය වෙන්න ඇති කියලා හොඳයි ඒ උත්තරේ අපි එසේ බාර ගන්නවා තවත් කෙනෙක්ට අවස්ථාවක් අවසරයි හමුදුර. ඔව් ජයන්ත මහතාට අපි අවස්ථාව දෙමු ඔව් අවසරයි හමුදුර. මගේ උත්තරෙත් වෙන්නේ කාමගින්නෙන් දැවෙන සත්වයාට ශාරීරිකවත් මානසිකවත් දාහය හට ගන්නවා කියන එක. කාමගින්නෙන් දැවෙන සත්වයාට ශාරීරිකවත් මානසිකවත් දාහය හට ගන්න කියන ආකාර දෙකකට එහෙම හමුදුරනේ. ජයන්ත මහතාට ඒකයි ඔව් ඔව් YouTube එකේ තියෙන හමුදුරනේ දාලා පුෂ්පක් කුමාර දාලා තියෙන ආකාර දෙකකට කියලා, කුලෝචන දාලා තියෙනවා 11 ගින්න කියලා, චන්දන මහත්මයා දාලා තියෙන ආකාර 30කට කියලා, 30කට ඔව් සංජීව මහත්මයා දාලා තියෙනවා 11 ගින්නෙන් කියලා, ජගත් මහත්මයා කයනුත් සිතනුත් දැවෙනවා කියලා දාලා තියෙනවා, රාජපක්ෂ මහත්මයා 11 ගින්නෙන් දැවෙනවා, පුෂ්ප කුමාර මහත්මයා දාලා තියෙනවා මෙලොවදී දැවීම හා පරලොවදී දැවීම වශයෙන් දෙආකාරයි, සජිත් සිරිමාන්න මහත්මයා 31 ආකාරයට දිස්සාන් බණ්ඩාර කෙලෙස් 101000 31 දිසාන් බණ්ඩාර මහත්මයා දාලා තිනවා කෙලෙස් 1505කින් කියලා, රංජිත් මහත්මයා දාලා තිනවා රාග ගින්නෙන් කියලා, මధుර මහත්මයා දාලා තිනවා ආකාරයට රූප වේදෙන ඒ විදිහට, ලක්ෂ්මි රණසිංහ සංකාර දුක්ඛේ පවතින තුරුම ඒ ටික තමයි හඳුරන්නේ තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම හිතනවා එකයි කියලා. මොකද එක මොකද්ද? එක මේ පියාගේ භූමියෙන් මිදලා මාර්යාගේ භූමියෙන් ඉන්න හැම කෙනෙක්ම ඉන්නේ දාහින් කියලා. අර අර දිරෝක්ෂි බුද්ධ ශ්‍රාවකවත්තේ උත්තරී දුන්නා සතර සතිපට්ඨානෙ වඩන්නේ නැති නැත්තම් ලෝකෝත්තර ආනාපාන සතිය වඩන්නේ නැති හැම අවස්ථාවකම ඉන්නේ දාහේ තුල කියලා. හොඳයි. හොඳ උත්තරයක්. ජයලක්ෂ්මී මහත්මිය අවස්ථාව ගන්න. ජයලක්ෂ්මී මහත්මිය. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. වහන්සේගේ පාද නමස්කාර කරන්න අවසරයි. සාදු සාදු සාදු. එතන විදිහට මේ පංචස්කන්ධේ මොන අංශෙන් ගත්තත් බාහිර අභ්‍යන්තර ආයතනවල කෙරවරෙන් ගත්තත් රාගදේශ මෝහ වලින් කෙරවර ගත්තත් ත්‍රිලක්ෂණයට බහා දකලා ඒ වගේ කෙලවර ගත්තත් අන්තිමට වෙන්නේ කාමතිජායත සෝකෝ කිව වගේ මේ කාමයයි රාගයයි එකතු වුණාම තෘෂ්ණාවේ ප්‍රභේද 108කුත් එකතු කරගත්තම මේක 108කට වඩා මහ ගින්නකින් දැවෙනවා කියලා දැනෙනවා හාමුදුරනේ. 108ක ගින්නකින් 108 ගින්නකින් දැවෙනවා 108 ආකාරයකට දැවෙනවා කියලා විජයලක්ෂ්මී මහත්මිය උත්තරයක් දෙනවා. අවසර හැඳරෙනේ. ඒ ජයලක්ෂ්මී මහත්මිය ඊළඟට ඉන්නවා විජයලක්ෂ්මී මහත්මිය. අන්න දැන් විජයලක්ෂ්මී මහත්මිය. ඉස්සෙල්ලත් ආව නේද ජයලක්ෂ්මී මහත්මිය? නෑ හැඳරෙන්නේ මම දැන් තමයි කතා කරන්න ආවේ. ඉල්ල කවුද? ඉස්සලා වෙන ලක්ෂ්මී වෙන නමක් YouTube එකේ මං හිතන්නේ. ලක්ෂ්මී ලොකුගේ මහත්මියත් ඉන්නව තව නේද? ආවි නෑනි. නෑ හොඳයි. ඔක්කොම ශ්‍රියාකාන්තාව මෙහි ඉන්නේ. හොඳයි. විජයලක්ෂ්මී මහත්මිය අවස්ථාව. විජයලක්ෂ්මී මහත්මියට අවස්ථාව. ගෞරවනීය ස්වාමී වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට අවසරයි. සාදු සාදු සාදු. ස්වාමී වහන්සේ මම හිතනවා ආස්වාදයේ ආදීනව වලින් දැවෙනවා කියලා. ආස්වාදයේ ආදීනව තුලින් දැවෙනවා කියලා. දැවෙනවා ආස්වාදයේ ආදීනව තුලින් දැවෙනවා කියලා එතුමි උත්තරයක් දෙනවා. හොඳයි තවත් කෙනෙක්ට අවස්ථා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම ගෞරවණීය මයික් එක පොඩ්ඩක් ලං කරලා කතා කරන්න මිස්. නම මං හිතනවා නම මොකද්ද? කමලා සෝමවීර. කමලා සෝමීර මහත්මිය ආශාදේ ආදීනවේ නිස්සරණේ ආදී වශයෙන් ගත්තහම මේ ආශාදය මයි සසර පැවැත්මට හේතු වෙන්නේ අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළා තියෙන්නේ ආශාදෙන් මිදෙන්න දුක හැටියට
බුදුරජාන් වහන්සේ දේශනා කළේ කාමේ. එහෙනම් කාම ගින්න සසර පැවැත්මට හේතු වෙන නිසා කාමයේ ගින්න වශයෙන් කාමයේ ගින්න වශයෙන් දකින්න ඕන කියලා තමයි ඔබතුමිය උත්තරේ දෙන්නේ. ඒ කියන්නේ කාකාරයයි. හොඳයි. කමලා මහත්මියගේ උත්තරේ ඒකයි. තවත් කෙනෙක්ට අවස්ථාව. අවසර හැමදෙරණේ සූම් එකට එකතු වෙලා ඉන්න අය පුළුවන් තරම් බලන්න තමන් ඉදිරිපත් වෙලා උත්තරේ දෙන්න. මේක චැට් එකට දාලා තියෙනවා. විජිත මහත්මයා දාලා තියෙනවා ආශ්වාදේ උදා කර ගැනීම සඳහා උපදින 10ත්, ඒ වගේම ආශ්වාදේ නොලැබීම නිසා ඇතිවන 10, ඒ වගේම කායික 10ත්. ඒ කියන්නේ තුන් ආකාරයක් පෙන්නලා තියෙනවා. අන්න එතෙන්දි පොඩ්ඩක් ඒක අර උත්තරේ පොඩ්ඩක් මම නිවැරදි කරන්න. ආශ්වාදේ ප්‍රාර්ථනා කරමින් 10ටපත් වෙනවා. ඊට පස්සේ ආශ්වාදේ ලැබුණට පස්සේ ඒක පවත්වාගෙන යන්න 10ටපත් වෙනවා. පවත්තාගෙන යමින් 10ටපත් වෙනවා. ඊට පස්සේ ආශ්වාදය අහිමි වුණාට පස්සේ ඒ ගැන සිතමින් 10ටපත් වෙනවා. යන දිවසෙන් එතන නිවැරදි වෙන්න ඕන. ඔව් එහෙම තුන් ආකාරයකට 10ටපත් වෙනවා. කාම 10. ශාන්ති වීරසිංහ මහත්මිය දාලා තියෙන උපන්සත්වය මේ යන තුරුම ඉන්නේ 10මයි කියලා. සුසිත කලණීගේ මහත්ය අවස්ථාව ගන්න. තිරසන්නේ ස්වාමීන් වහන්සේ සරණයි. සරණයි. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කියන තුන් ආකාරයකට 10ටපත් වෙනවා. රාග, ද්වේෂ, මෝහ කියන තුන් ආකාරයකට දැවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. නිමල් මහත්තයා අවස්ථාව. අවසරයි ස්වාමීන්. අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු. මම හිතන්නේ අනවබෝධය නිසායි 10ටපත් වෙන්නේ කියලා ස්වාමීන්. අනවබෝධය නිසායි 10ටපත් වෙන්නේ. මම අදහන ප්‍රශ්නේ විද්‍යාත්මක ප්‍රශ්නය. මම අදහන්නේ විශ්වයේ විද්‍යාත්මක ප්‍රශ්නය. මම අහන ප්‍රශ්නෙට විද්‍යාත්මක උත්තරයක් දෙන්න ඕනේ. එතකොට ඔබ කල්පනා කරනවා ඇති. එතකොට අපි දෙන මේ උත්තර විද්‍යාත්මක නැද්ද කියලා. විද්‍යාත්මකයි. විද්‍යාත්මක නැත්තේ නැහැ. විද්‍යාත්මකයි. ඒ කියන්නේ ඔබ දෙන හැම කෙනෙම මේ දීපු හැම උත්තරයක්ම කියන්නේ අර සුළු සුළු පුංචි පුංචි එහා මෙහාමින් ඇරෙන්නට හැමෝම දීපු උත්තර නිවැරදි. හැමෝම දීපු උත්තර නිවැරදි. හැමෝම දීපු උත්තර විද්‍යාත්මකයි. ඒ කියන්නේ විද්‍යාත්මකෝ බුද්ධ ධර්මයේ කියන මේ විද්‍යාවට අනුව පහදන්න පුළුවන් උත්තරයක් ඒ දෙන්නේ. ඒසක් කිසිම උත්තරයක් වැරදි නෙවෙයි. නිවැරදි. නමුත් මේ ධර්මය ඇසුරෙන් මේ ප්‍රශ්නෙට ඉතාම විද්‍යාත්මක උත්තරයක් දෙන්න පුළුවන්. අවසර හැමදෙරිනේ. එහෙනම් එක හේතුවයි තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව අසත්පුරුෂකම. විලහන් මහතාගේ තවත් උත්තරයක්. අවිද්‍යාව තමයි ගින්දර 10 ඇතිකරන එකම ක්‍රමය. යන දවසෙන් එතුම කිව්වා. හොඳයි. විලහන් මහතාගේ තවත් උත්තරයක්. තවත් කෙනෙකුට අවස්ථාව. නෙල්කා මහත්මිය අවස්ථාව. නෙල්කා මහත්මිය. ඔව් තව අවස්ථාව ගන්න පුළුවන්. තෙරවසන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මේ අහන මේ සමාවෙන්න ඕනේ කියන හැම උත්තරයකින්ම මේ පෙන්වුම් කරන්නේ අපේ හැමදෙරෝනේ මේ සියලුම කල්යාණ මිත්‍රයන් මේ උතුම් මාර්ගයේම නේද ගමන් කරන්නේ කියලා මට ඇත්තටම ලොකු චිත්ත ප්‍රීතියක් ආවා අපේ හැමදෙරෝනේ. මටත් එහෙමයි. දෙවෙනි වරටත් උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ උත්තරයේ විදිහට ජාතිය කියලා. මොකද මේ හැම දෙයකින්ම ගින්න කියන එක පෙන්වුම් කරනවා අපේ හවුදුරනේ. එතකොට මට හිතෙන්නේ දැන් ජාතිය නිරෝධයම නේද උතුම් සැනසීම කියන එක ස්වාමීන් වහන්සේ. සාදුසාද. හොඳයි. නිල්ක මහත්මිය තවත් උත්තරයක් දුන්නා. ඒ හැම උත්තරයක්ම හරි. එතන තව සතුට පළ කිරීමකුත් කරා. ඒ මුදිතාව. ඒ කියන්නේ දැන් ඕපනයික ධම්ම තමන්ට උපමා කරගෙන බලනවා. තව කෙනෙක් ධර්මාභෝධය ලබලා ඔහු ධර්මාභෝධය ප්‍රකාශයට පත් කරනකොට බුද්ධ ශ්‍රාවකේ කල්පනා කරනවා ඔබම මාදවිය මාම ඔබදවිය යනාදි වශයෙන්. එතකොට ඒ බුද්ධ ශ්‍රාවකයා තමන්ගේ අවබෝධය ප්‍රකාශ කරනකොට ඔහු සතුටු වෙනවා මේ මමය කියලා. ඉතින් ඒකට මුදිතාව කියන්නේ මෘදු වෙනව හදවත.
ඉතින් ඒ නිසා බොහොම සතුටක් සියලුම දෙනා අවබෝධයෙන් යුක්තව උත්තර දෙනවා 1000 කුමක්ද කියලා හඳුනගෙන. සියලුම දෙනා 1000 කුමක්ද නිවන කුමක්ද කියලා හඳුනගත්ත පිරිස. ඔබට සතුටක් ඇති වෙන්නේ නැද්ද එහෙම කිව්වහම? සාදු 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 සාදු. කාර්ය මාදීනි නිකම් මේ පැත්ත උලංගේ සාදු සාදු ඈ සමබරව තියෙන්න ඕන. එතකොට හැම උත්තරයක්ම හරි හැම උත්තරයකම තියෙනවා 1000 කුමක්ද නිවීම කුමක්ද කියලා හඳුනාගත්තා කියන ඒ සහතිකේ. ඒ නිසා මේ ධර්මය මනාකොට ශ්‍රවණය කරලා අවශ්‍ය අවබෝධය ලැබපු පිරිසක් කියලා පේනවා. නිසා සියලුම දෙනාගේ උත්තර නිවැරදි. තව මේ උත්තරේ විද්‍යාත්මකව පහදන්න පුළුවන්. ඒ නිසා තවත් අවස්ථාවක් දෙනවා මම. ප්‍රදීප මහත්මිය අවස්ථාව ගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මාගේ නමස්කාරය වේවා සුසිල පුත්‍යානන් වහන්සේට. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මම හිතෙනවා ඕනෑම චිත්තසංතානයක අංශු මාත්‍රයක් තරම් හරි උපාදානය තිබෙන තාක්කල් එතන 10 තියෙනවා කියලා. එතකොට මාර්ගඵලලාභිනියුත් අයිති වෙනවා. උත්තම වූ අරහත් ඵලයයි බුදු පසේ බුදු ඵලය ඇරෙන්න අනිත් සියලු දෙනා මේ දාහගින්නට අහු වෙනවා. එතකොට 1000 හට ගන්න ආකාර එකයි තියෙන්නේ එහෙමද? උපාදානෙ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සුළුෙන් හෝ උපාදානෙ තියෙන හැම තැනකම, ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබුවත් අපිට උපාදානෙ තියෙන තාක්කල් අපි 1000න් පෙළෙනවා. ප්‍රදීප මහත්මියගේ උත්තරේ ඒකයි. තාම හොඳයි. උත්තර නිවැරදි. කිසිම උත්තරයක් වැරදි. දැන් මේකෙන් ඔබටම පේනවා ඇති දැන් නොයෙක් නොයෙක් උත්තර. දැන් ওই උත්තර ටික අපේ ඔන්න ඉන්නවා ඒකට දක්ෂේක රුසියෙක් වෛද්‍ය වසන්ත කුමාරසිරි මහතා. එතුමාගෙන් අපි විශ්ලේෂණයක් ගමු. අද හරි ඉදිරි දවසක හරි. දැන් උත්තර කීයක් දුන්නද? කෙබඳු උත්තර දුන්නද? දැන් 1000 කෙබඳු ආකාරයෙන් අර්ථකථනය කළාද මේ පින්වත් බුද්ධ ශ්‍රාවකයෝ? නොයෙක් නොයෙක් ආකාරයෙන් 31 ආකාරයෙන් හිතන්නේ උත්තර දුන්නා. 30 ආකාරයෙන් 30 පොළොවසේ 31 ආකාරයක් කියලා කිව්වා කවුරු හරි පින්වතෙක්. ඒ කියන්නේ ලෝක 31 වශයෙන්. ඒකත් දැවීම. එහෙම අර්ථකථනය කරන්න පුළුවන් මේ දැවීම 1000 නොයෙක් නොයෙක් ආකාර වලට. දැන් ඔබ එහෙම අර්ථකථනය කළා. අවසානයේ මමත් අර්ථකථනය කරනවා. තාම මගේ වාරය ආවේ නැහැ. ඔබේ වාරය දැන් තාම. ඔසර හැමදෙනා YouTube එකේ තියෙන උත්තර වගේ ජයශ්‍රී කියලා මාත්මේ දාලා තියෙනවා රාග දේශ මොහ කියන එක. ඊළඟට යතින් එහෙම නඳුර යතීන්ද්‍රා මාත්මේ දාලා තියෙනවා ඇය කන දිව නාසය ශරීරය මන යන ආයතන හය නිසා සියලු සත්‍ය දැවෙනවා කියන එක. හය ආකාරයකට දැවෙනවා කියන බලන්න. ඕක අනිවාර්යෙන් අද මේ උත්තර ටික ඔක්කොම විශ්ලේෂණය කරන්න ඕන අපි. එතකොට මේ ඒ විශ්ලේෂණය තුලින් එනවා ඉතාම හොඳ සන්දර්භයක්. ඒ කියන්නේ දැන් මේ දැන් ඔබටම තේරෙයි ඒක බොරුද කියලා. මේ උත්තර ටික එක එකට අරගෙන බැලුවාම ඔබවත් සමහර විට මෙතෙක් හිතපු නැති පැත්තක් විවෘත වෙයි. හොඳ කර්මස්ථානයක් එනවා. හැම උත්තරයක්ම අරගෙන වෙන වෙනම බැලුවාම ඒ හැම උත්තරයක් ගැනම වෙන වෙනම හිතන්න පුළුවන්. පැය ගාණක් මට නම් බණ දේශනා කරන්න පුළුවන් ඕන්න. ඉතින් ඒක නිසායි හැම මාතෘකාවක්ම වැදගත්. හැම උත්තරයක්ම මාතෘකාවක් ඇත්තටම කිව්වොත්. හොඳයි. ජාන්ත මහත්තයා තව තියෙනවා හාමුදුරනේ ප්‍රසාද් ලියනගේ මහත්මයා දාලා තියෙන අවිද්‍යාවම 10යි කියලා. නිරෝෂා වීරක්කොඩි දාලා තියෙන දුක්ඛ දුක්ඛයෙන් දැවේ කියලා. ජගත් මහත්මයා දාලා තියෙන සසර වසන සෑම සත්වයක්ම ධර්මයේ මෙනෙහි නොකරන බැවින් සෑමට පොදුවේ සසර වසන තුරු කයින් සහ සිතින් දැවේ. ඊළඟට චන්දන ෆර්ඩිනෑන්ඩු මහත්මයා දාලා තියෙනවා කාමයේ ආස්වාදයේ සැපයිගත් හැම මොහොතකම දැවේ. ධම්මික මහත්මයා දාලා තියෙනවා අවිද්‍යාව පවතිනත 1000 පවතී. ස්වර්ණ මහත්මයා දාලා තියෙනවා රාග දේශ මොහ ගින්නෙන් 1000කටපත් වෙනවා කියලා. ජයන්ත හත්නගොඩ මහත්මයා දාලා තියෙනවා නිවන් දකින්නතුරු සසර ගින්නෙන් දැවේ කියලා. ලක්ෂ්මී රණසිංහ දාලා තියෙනවා ඉපදීම 1000ට හේතුවයි. ඊළඟට දාලා තියෙනවා හේනක්ක කියලා 11 ගින්න.
එහෙම මාලා දාලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ වශයෙන් කමනි මාත්මිය දාලා තියෙනවා. චතුරාර්ය සත්‍ය නොදැනීම. කුමුදුනි රේණුකා දාලා තියෙනවා මේ කෙලෙස් පවතින තුරුම 1000ටපත් වෙනවා කියලා. සඳමාලි මාත්මිය දාලා තියෙනවා පිරිසිදු බෞද්ධ ධර්මයේ මිනිසුන්ට නොඇසීම නිසාම සිතකය මනස 1000ටපත් වේ. ශාමිලා විජේතුන් සුන්දර මාත්මිය දාලා තියෙනවා පරම අස්වාසයට මෙහා සෑම හුස්මක්ම ගින්නක් කියලා. දෙව්මිනි සේනානායක ආස්වාදයේම දුකයි කියන. එච්චරයි හඳුනන්නේ YouTube එකේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. අවසරයි බුද්ධ පුත්‍රයන් වහන්සේ. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව මට ඇඟෙනවා මේ චක්කු සම්පස්සදා වේදනාව කෙරෙහි යම් චන්ද්‍රාගයක් පවතීද එහෙම තමයි ඒ හිතේ උපක්ලේශය. උතන උපක්ලේශය කියන්නේ තණ්හාව. තණ්හාවට හේතුව වේදනා. වේදනා පච්චය තණ්හා. වේදනාවට හේතු ස්පර්ශයනේ. ස්පර්ශය තමයි මේ සියලු වේදනාවල් හටගන්න හේතුව කියලා. එතකොට දැවෙන ආකාර කීයද? පස්සපච්චය වේද. එතකොට දැවෙන ආකාර ස්පර්ශය එකයි. ස්පර්ශය නිසා දැවෙන්නේ. දැවෙන්නේ. හොඳයි. තවත් උත්තරයක් ශ්‍රියානි මහත්මියගේ. හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. දැන් මම අද ඔබට පෙන්වා දෙනවා විශ්වේ විද්‍යාව. බුදුරජාණන් වහන්සේ නම් වූයේ මහා විද්‍යාඥයන් වහන්සේ පෙන්වා දෙනේ අසම සම විද්‍යාවෙන් අංශු මාත්‍රයක් මං ඔබට අද පෙන්වා දෙනවා මේ 1000 සම්බන්ධයෙන්. ඒ ඇවිල්ලා විද්‍යාව. විද්‍යාව කියුවාම අර ඉස්කෝලේ ඉගෙන ගන්න සයන්ස් එක කියලා කියන. ඒකට මම හැමදාම නිග්‍රහ කරනවා කියලා ඔබ හිතනවනේ. ඇයි නිග්‍රහ කරන්න කියලා බලන්න. නිකන් නෙමෙයි නිග්‍රහ කරන්න. අසම්පූර්ණ දැනුමක් එතන තියෙන්නේ ඒකයි. හොඳයි. අද මම ඔබට සම්පූර්ණ දැනුම ලබා දෙනවා. ගුරු මුෂ්ටි තියාගන්නේ නැහැ. මේ ධර්මයේ විශේෂත්වය ඒකයි. ගුරු මුෂ්ටි නැහැ. දන්න ඔක්කොම කියලා දෙනවා අහනවනා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් ආනන්ද නත්ති ආචාර්ය මුට්ටි කියලා දේශනා කරනවා. මේ ආචාර්ය මුට්ටි කියන්නේ ගුරු මුෂ්ටිය. ගුරු මුෂ්ටියක් නෑ කියන්නේ අර මේ ටික මම කියලා දෙන්න නැතුව ඉන්න ඕන. මේ ටික තමයි මගේ වැඩ යුනික් එක කියලා එහෙම එකක් නෑ මේකේ. මොකද නිවනට යන්න ඒකයි. තව අවස්ථාව කවුරු හරි කියන්න හදුව කතාවක්. තිරුසන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කරමි. මහත්තයා කවුද මේ? බුද්ධික ලියනගේ මහත්තයා. බුද්ධික ලියනගේ වෛද්‍යතුමා. හොඳයි. ස්වාමීන් වහන්සේ ලෝක සමුදයේම 10යි කායික චේතසික සහ චිත්ත ධම්ම වලින් ඒ 10 ඇති කරනවා. කියද්ද එතකොට ඔක්කොම ප්‍රධාන වශයෙන් තුනයි ස්වාමීන් වහන්සේ. ආකාර ප්‍රධාන තුනයි. තව පොඩ්ඩක් ආයි පැහැදිලි කරොත්. ලෝක සමුදයේම 10 ලෝක සමුදයේ ඊට අමතර ස්වාමීන් වහන්සේ මේ කායික චිත්ත ධම්ම චේතසිකව චේතනාවෙන් 10 ඇති කරනවා. චේතනාවෙන් මට ඒ ටික හෙන්නේ මොකද? කායිකව 10 චේතනාව. ඔව් කායිකව චේතසිකව චිත්ත ධම්මව. කායිකව චෛතසිකව චිත්ත ධම්ම වශයෙන් අපි මෙහෙම ගමුකෝ. ලේසියෙන් රූප චෛතසික චිත්ත කියලා ගමුනේ. හොඳයිනේ එතකොට. හොඳයි සම්ම. චෛතසික චිත්ත තුන් ආකාරයි. වෛද බුද්ධික ලියනගේ මහතාගේ උත්තරය ඒකයි. හොඳයි. තවත් උත්තරයක්. තවත් පැත්ත. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. නැවතත් වෛද්‍යතුමනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා පෘථග්ජනයාගේ ඉඳන්ම අරිහත්ත්වයේ දක්වාම මේ දැවෙනවා මේ මනසියෝ. එතකොට මේ අරිහත්ත්වයේදී තමයි පරිපූර්ණ වශයෙන්ම නිවෙන්නේ. ඒ හින්දා අවිද්‍යාව තමයි අවිද්‍යාවට පත්වීම තමයි 10 නිවෙන්න එකම හේතුව කියන එක. 10 අවිද්‍යාව නිවීම. අවිද්‍යාව නිසායි කින්දර ඇවිලෙන්නේ. අන්න එහෙමයි ස්වාමීනි. හොඳයි.
විද්‍යාවට පත්වීම තමයි. තාම හොඳයි වෛද්‍යතුමියගේ උත්තරේ ඒකයි. නැවතත් තවත් කෙනෙක්ට අවස්ථාව. විජයලක්ෂ්මි මහත්මිය අවස්ථාව ගන්නයි. ස්වාමීන් වහන්ස, සතර විපල්ලාස පවතින තුරුවේ يعني අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා දෘෂ්ටි ඥාචිත විපල්ලාස තුනයි තියෙන්නේ. අසුභයත් එක්කලා තමයි මම ගත්තේ. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ. එහෙමයි. එතකොට නිත්‍යයි සුඛයි අත්තයි සුභ කියලා ගන්න තාක්කල් නිත්‍ය දුක්ඛේ සුඛ අනත්තේ අත්ත අසුභේ සුභ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. විජයලක්ෂ්මී මහත්මියගේ වෛද්‍යතුමියගේ උත්තරේ ඒකයි. ස්වාමීන් වහන්ස, ඔව්, තව කවුද මේ? ප්‍රේමගමගේ. ප්‍රේමගම ගම්ගේ මහත්මිය. මේ සංසාර චක්‍රය, එහෙම නැත්නම් මේ භව චක්‍රය, මේ සංසාරයේ ආරම්භයක් අවසානයක් කියන්න අපි කිසිවකටවත් පුළුවන් කමක් නැහැ. මේක කිව හැක්කේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකටම පමණයි. අන්නේ සංසාරයේ ඇවිදින තාක්කල් මේ දාහෙන් සියලුම සත්‍යෝ දැවෙනවා, පිලිස්සෙනවා. අනන්ත සසරේ පටන් නිවන් දකින්න මොහොත වෙනකම්ම දැවෙනවා කියලයි ප්‍රේමාගමගේ මහත්මිය උත්තරේ දෙන්නේ. නැවතත් තවත් උත්තරයක්. ඉතාම හොඳයි. තවත් කෙනෙක්ට අවස්ථාව. අවසර හාමුදුරනේ, සූම් චැට් එකේ තව තියෙනවා විජිත මහත්තයා කියන සංකල්පීය රාගයමයි 10. හේෂාරී මහත්මිය කියනවා පටිච්ච සමුප්පන්නව හටගන්නා මාර ශක්තියමයි 10. අමාලි මහත්මිය කියනවා ශුද්ධාෂ්ටකය දුකවේ අනිච්ච හේයින් දුකයි. එච්චරයි එච්චරයි හාමුදුරනි. ජයන්ත මහත්ත අවසරයි හාමුදුරනි. හොඳයි. ඔව්, YouTube එකේ තියෙනවා මලේෂා ජයසුන්දර පංච උපාදානස්කන්ධයම දුකක් වේ කියලා. ඒක විතරයි YouTube එකේ තියෙන. හොඳයි. තවත් උත්තර ටිකක් ලැබුණා. තවත් ඉන්නවද? ඒ ගොඩ හයන්න මේ ගොඩ හයන්න. තව කවුරුද ඉන්නේ? අනෝමා මහත්මිය අවස්ථාව ගන්න. ගංගුලා අනෝමයි නේද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිස්සෙක් පැලේ කොතන උපත්තිය ලැබුවත් ස්වාමීන් වහන්සේ 10ක් පවතිනවා. ඒක අවසාන වෙනතුරු මේ 10 පවතිනවා ස්වාමීන් වහන්සේ. ගංගුලානෝමයි අද මට වෙහෙසයි නේද? හැමදාම කියන්න වෙන්නේ ඒකයි. අනෝමා මහත්මිය, අනෝමා ගාන්තිරි බුදුන් වහන්සේ එදා ඒ අධිෂ්ඨානයක් ඇති කරගෙන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමු. නමත් සංසාර හේතුවක් නිසා ලැබිලා තියෙන උත්තරය හොඳයි. අපි තවත් කෙනෙක්ට අවස්ථාව දෙන්න. සාදු සාදු සාමන. අවසර හැමදාම YouTube එකේ තියෙන සිසිර මහත්මයා දාලා 18 ආකාරයකින් දැවේ. ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස තුන් වාරයක් ආකාරයක් වශයෙන් රාග, දේශ, මොහ කියලා 18 ආකාරයක් දාලා තියෙනවා. තවත් පැත්තක්. හොඳයි. එච්චරයි YouTube එකේ හැමදාම. තව අවස්ථාව වෙනද? මම මේ තව අවස්ථාව දෙන්නේ ඇයි දන්නවද? ඇයි කියලා දන්නවනේ. අවසර හැමදෙරණි, සුසිත කරණීගේ මහත්මයා දාලා තියෙනවා අයෝනිසෝ මානසිකාර්ය පවතිනතුරු මනසේ ගිනි පවතී කියලා. අයෝනිසෝ මානසිකාර්ය පවතිනතුරු මනසේ ගිනි පවතී. හොඳයි. ඒ උත්තරෙත් නැවත සුසිත මහතාගෙන්. හොඳයි. තව විදිහට ඕනනම් උත්තර දෙන්න පුළුවන්. මයික්‍රොෆෝනෙ මම දෙන්නම්. නමුත් ඉතින් දැන් ඔබ උත්තර දුන්නා සෑහෙන ප්‍රමාණයක්. හැම උත්තරයක්ම විශ්ලේෂණය කරොත් හැම උත්තරයක්ම හරි. අඩු වැඩි වශයෙන්. ඒ කියන්නේ හැම උත්තරයකම මූල අවබෝධය තියෙනවා. හැමෝම මේ සසරේ ගින්දර කුමක්ද කියලා අවබෝධ කරන් ඉන්නේ. ඒක තමයි විශිෂ්ටත්වේ. ඒ නිසා අපි ඒ ගැන හිතලම සාදුකාරයක් දෙමු. සාදු සාදු
සාදු සියලුම අදහස් උත්තර දීපු සියලුම බුද්ධිවන්ත බුද්ධ ශ්‍රාවකයන්ට ඒ තමන්ගේ අවබෝධය තව තවත් වර්ධනය කරගන්න මේ කුසලයට හේතු වාසනා වේවා කියලා හිතාගෙන අපි නැවත හඬනගා සාදුකාරයක් පවතුමු. සාදු සාදු සාදු. හැම උත්තරයක්ම හරි. හැම උත්තරයකම නිර්වද්‍ය භාවය තිබුණා. හැමෝම 1000 අඳුනගෙන තිබුණා. හැමෝම 1000 නිවිච්ච තැන නිවන පවතින බව තේරුම් අරන් තියෙනවා. 1000 කුමක්ද නිවන කුමක්ද? 1000 කුමක්ද නැත්නම් දැවීම කුමක්ද නිවීම කුමක්ද කියලා අවබෝධ කරගත්ත පිරිසක් ඉන්නේ. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෝ වචනේ පරිසමාප්ත අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ හිටියා නම් අද වෙනකොට මේ අවස්ථාවේ ජීවමාන උන්වහන්සේ සතුටු වෙන්නේ ඒ බව දැකලා. ඒ කියන්නේ තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත යහපත් වූ සත්පුරුෂ මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා දැකලා තමයි සතුටු වෙන්නේ උන්වහන්සේ. මොකද සුවල්ප කාලයක් නෙමෙයි දුක් විඳේ. එබඳු මිනිසයන් මුණ ගැහෙන්නේ. සංසාරේ සෑහෙන කාලයක් සාරා සංකල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පිරුව උන්වහන්සේ එබඳු බුද්ධිමත් මිනිසයන් දකින්ද, ඒ කියන්නේ තමන් වහන්සේ අවබෝධයට පත් වෙලා ඒ අවබෝධයට පත් ධර්මයේ ලෝකයට දේශනා කරනකොට ඒ ධර්මයේ දරා ගන්න පුළුවන් ජාතිය මිනිස්සු හැමතැනම මුණ ගැහෙන්නේ. සද්දම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මයේ පරම දුර්ලභ නම් සද්ධර්මය අහන මිනිස්සුත් පරම දුර්ලභ වෙන්න ඕන අනිවාර්යෙන්ම. තර්කයක් නැහැ කිසිම. සද්ධර්මයේ පරම දුර්ලභ නම් ඒ පරම දුර්ලභ සද්ධර්මය අහන්නේ අනිවාර්යෙන් පරම දුර්ලභ මිනිස්සෙක්. ඒ කියන්නේ එවනු මිනිස්සෙක් මේ සක්වලකවත් එක සක්වලකවත් තව 100ක් කෝටිය සක්වලකවත් එහෙම හොයාගන්න එක ලේසි නෑ. ඒ જાතිය කෙනෙක් ඔබ දන්නේ නැති වුණාට ඔබ පරම දුර්ලභ මිනිස්සෙක් ඔබ. ඒ නිසා ඔබට මේක හරි සරල ප්‍රශ්නයක් සරල උත්තරයක් තියෙන්නේ වුණාට මේ සංසාරේ බොහෝ සත්වයන්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. ප්‍රශ්නේවත් තේරුම් ගන්න නෑ තාම අඩුම වශයෙන්. ඒ නිසා ඔවුන් දන්නේ නෑ දැවෙන බවවත් 1000ට පත්වෙච්ච බවවත් පිච්චෙන බවවත් දන්නේ නෑ. දැවෙන බව නොදැනම දැවෙනවා. එනිසා මේ සංසාර ගමනේ 1000 කුමක්ද නිවීම කුමක්ද දැවීම කුමක්ද නිවීම කුමක්ද නිවන කුමක්ද කියලා යමෙක් අවබෝධ කරගන්න ලැබුණා නම් ඔහු මහා භාග්‍යවන්තයෙක්, ඔහු අමරණීය පුද්ගලයෙක් වෙනවා. සතර අපායෙන් නිදහස් වෙනවා. සදහටම මේ භයානක සතර අපායෙන් නිදහස් වෙනවා. එම නිදහස් වෙලා අවබෝධයේ මාවතට ප්‍රවිෂ්ට වෙනවා. නිර්වාණ මාර්ගයට දිනෙන් දින මොහොතින් මොහොත වැඩෙන අවබෝධයක් ජනිත වෙනවා. ඒ අවබෝධය තුළ සුවපත් වෙනවා මානසිකව, හැමතිම කායිකව, මානසිකව කායිකව සුවපත් භාවයට පත් වෙනවා. දැන් සියලුම දෙනා උත්තර දුන්නා එසේ කිසිම කෙනෙක්ගේ උත්තරයක් විවේචනය කරන්න බෑ. හැම උත්තරයක්ම හරි. හැම උත්තරයකම නිර්වාද්‍ය භාවයක් තිබුණා. මං ඔබට කිව්වා මං අද ඔබට මේ ධර්මය පෙන්වා දෙන්නේ විද්‍යාත්මකව කියලා. විද්‍යාත්මකව කිව්වහම ඒ වචනේ නොඑක ආකාරයෙන් මේ වෙනකොට ලෝකේ අර්ථකථනය කරලා තියෙනවා. විද්‍යාත්මකව යමක් පැහැදිලි කරනවා කිව්වහම නූතන ලෝකේ තියෙන විද්‍යාවට අනුව නම් කෙලින්ම මේ නිව්ටෝනියානු විද්‍යාව තමයි ගන්නෙ. වර්තමාන ලෝකේ තියෙන මේ බටහිර ජාතිකයෝ හරි කවුරු හරි මේ යුරෝපීය ජාතිකයෝ හරි හොයාගත්ත විද්‍යාව. ඒක තමයි ලෝක විද්‍යාව කියලා සලකන්නේ. ඒ නිසා තමයි මේ අහපු එක උත්තරයකවත් මට මම දැන් මේ කියන ටික මතුවෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඔබ සියලුම දෙනා බුද්ධ ශ්‍රාවකයෝ හොඳට බණ අහපු පිරිසක්. ඒ වගේම සියලු දෙනා හොඳට උගත් පිරිසක්. ලෝකේ විද්‍යාව මම හරිම සතුටු වෙනවා ඒ සම්බන්ධයෙන්. පුදුම සතුටක් මට ඒ ගැන තියෙන්නේ. මම ප්‍රාර්ථනා කළා හදවතින් පිරිසුදු හිතින් මහසෑයගාවට ගිහිල්ලා එක්තරා දවසක මට මේ ධර්මයේ දේශනා කරන්න සප්‍රමාණික බුද්ධියක් තියෙන මිනිස්සු ටිකක් මුණ ගැසේවා කියලා. සාදු 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 සාදු. පුදුමයක් ඒක මහසෑය පුදුමයක් මට මගේ ජීවිතේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න එතන. උන්වහන්සේට ගිහිල්ලා කිව්ව ගමන් ඒ දේ ඉෂ්ට වෙනවා. ඒ දේ ඉෂ්ට වුණා. බුද්ධිමත් මිනිසු ටිකක් මට මුණ ගැහුණා. ඒ කියන්නේ මට පුදුම මං හරිම කැමතියි ඒකට. ඒ කියන්නේ මෝඩියොත් එක කතා කරලා වැඩක් නැහැ නේ.
මෝඩයොත් එක කතා කරන එක ලොකු වෙහෙසක්, දුකක්, පීඩාවක්. ඇයි මෝඩයා කන් දෙන්නේ කවදාවත් බුද්ධ වචනයට, බුද්ධිය වචනයට? නිසා මෝඩයොත් එක කතා කරන්නේ නැතුව ඉන්නකොට සැපක් තියෙන එතන, නිශ්ශබ්ද වෙන්න එක. එනිසා බුද්ධිවන්තයෝ ඉස්සරහා කතා කරන එක බුදුම සැපක්. ඒක බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන. මොකද මමත් මානසිකව සංසිඳිලා සැපයට පත් වෙනවා, අහන කෙනාටත් ඒ සැපේ ලැබෙනවා. ඒ නිසා බුද්ධිමත් මිනිසු ටිකක් ඉන්නේ. ඒ නිසා මේ හොඳට විද්‍යාව දැනගත්ත පිරිසක්, විශේෂයෙන්ම කිව්වොත් එම අපේ ලෝතුරු වර්ණ මණ්ඩපයේ මෙහෙවන්නේ මෙහෙම පිරිසක්, ආචාර්ය දිල්ලාන් ප්‍රනාන්දු මහතා එහෙම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ගැන කෙල පැමිණියේ. එතුමත් එක්ක බෑ බොරු කියන්න කාටවත්. භෞතික විද්‍යාව ගැන, රසායන විද්‍යාව ගැන, පරමාණු ගැන ඔක්කොම දන්න හොඳටම දිල්හන් මහතා, ඒ සම්බන්ධ විද්‍යාඥයෙක් එතුමා ඇමරිකාවේ. ඒ වගේම වෛද්‍ය අනුරුද්ධ ධර්මප්‍රිය මහත්මයා වෛද්‍යවරයෙක් වුණාට එතුමත් විද්‍යාඥයෙක්. මේ දෙදෙනාම එකට ඉගෙන ගත්ත, එකට ඉස්කෝලේ ගිය රොයල් එකේ යාළුවෝ දෙන්නේ. ඒ නිසා දෙන්නම එක වගේ. දැන් ඊට පස්සේ ජයන්ත මහත් එහෙම නැහැ කියලා හිතන්න. එතුමත් එහෙම, එතුමත් මේ කල්ලියට එකතු වෙන්නේ, මේ තුන් දෙනාගේ කල්ලියට මුලින්ම, නැත්තම් මේ තුන් කට්ටුවට එකතු වෙන්නේ එතුමාත් ඒ මට්ටමේ බුද්ධිමන්තයෙක් නිසා. ඊට පස්සේ වෛද්‍ය වසන්ත කුමාරසිරි මහත්මයා සම්බන්ධ වෙනවා. ඔහොමම ගත්තාම සුරේෂ මහත්මිය මේ ලෝතුරු වර්ණ සදහම් මණ්ඩපේ, ඊට ප්‍රියන්ත හිම්පැල්ල කියන්නේ ඒ පැත්තෙන් සෑහෙන දුරගිය මිනිස්සේ, නිශ්ශබ්ද කරන්න පුළුවන් මිනිස්සේ නෙවෙයි. ප්‍රියන්ත මහතා කියන්නේ නොදන්න, ඒ කියන්නේ ලෝක විද්‍යාව ගැන කතා කරන්න ගියොත් එහෙම. ඉතින් ඒ නිසා මේ ඒ විතරක් නෙවෙයි මෙතන ඉන්න. ඊට පස්සේ මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ගැන ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා ලෞතර වර්ණ සදහම් මණ්ඩපේ. මම දන්නවා ආචාර්ය මහාචාර්යතුමාලා ඉන්නවා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ. එක්තරා දවසක් මහාචාර්යතුමෙක් ආවා, මට මතක එතුමාගේ නම රාජපක්ෂ මහත්මයා මහාචාර්ය. එතුමා විෂයන් හයක් පිළිබඳ මහාචාර්යවරයෙක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක වැඩ කරපු, පස්සේ තවත් නොයෙක් රටවල් වල වැඩ කරපු, විෂයන් හයක් පිළිබඳ මහාචාර්යවරයෙක්. මට කියපු විදිහට මතක හැටියට ප්‍රධාන විෂයන් හයක් පිළිබඳ මහාචාර්යතුමෙක්. ඉතින් ඒ වගේ උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නේ බණ අහන්නේ. නිසා බොරු කියන්න බෑ කවදාවත්. හිතට ඉනේවා කියන්නත් බෑ. රැහීනින් දැක්කම එන්න බොලේ, මම ඊයේ රැහීනින් දැක්කම එන්න අහගනින්න කියලා එහෙම දේශනා කරන්න පුළුවන් පිරිසක් නෙමෙයි මේ ඉන්නේ. ඒ නිසා මම පුදුම සතුටුයි එබඳු පිරිසක් වුණ ගැසීම ගැන. මොකද මේ දේශනා කරන එක ගැඹුරුයි, එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් පිරිසක් වෙන්න එපැයි. ඒ නිසා එබඳු පිරිසක් මට මුණ ගැහිච්ච එක ගැන මම පුදුම සතුටකට පත්වෙච්ච භික්ෂුවක් වශයෙන් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඇත්තටම ඒක මේ ඔබට මේ බොරුවට බොටු වටර ගන්නවා කියලා එහෙම හිතන්න එපා. මට කිසිම කෙනෙක් ගැන පුද්ගලිකව එහෙම වර්ණනාවක් දෙන්න අවශ්‍ය නැහැ. මේ සියලුම දෙනා පොදුවේ ගත්තාම බුද්ධිවන්තයෝ. මම මේ කාරණාව කියන්නේ ඇයි එහෙම? නමුත් කිසිම කෙනෙක් උත්තරයක් දුන්නේ නැහැ. අර මං කිව්ව තීව්‍ර විද්‍යාත්මක උත්තරේ හැමෝම දීපු උත්තර නිවැරදි 100ට සෑහෙන ප්‍රමාණිකින්, 80ක් 90ක්ම. නමුත් දැන් මම දෙනවා පෙන්වා දෙන්නම් ඔබට ධර්මය. ඊට පස්සේ අය ඔබට පුළුවන් විවේචන තියෙනම්, ඉදිරිවාදී අදහස් තියෙනම්, තර්කවාද තියෙනම් මතු කරන්න. මම ඒකට සතුටුයි. එහෙම මතු කරන්නේ නැතුව මේ දේශනාව අහලා ගෙදර ගිහිල්ලා ගෙදර මිනිස්සුත් එක්ක කතා කරනවා නම් වැරදි. මොනවා හරි ගැටලුවක් තියෙන ඕනම තැනකදී විසඳ ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි නිවන් මාර්ගේ ගමන් කරන බුද්ධ ශ්‍රාවකයෙක්ගේ ලක්ෂණය. ඇයි ඔබට ඒ උත්තරේ මතු වුනේ නැත්තේ? ඒ උත්තරේ මතු වුනේ නැත්තේ අනර ලෝකේ විද්‍යාව කියලා පිළිගත් එකක් තියෙන්නේ. ඒ ලෝකේ විද්‍යාව කියන එක තමයි ඔබට වැඩි වශයෙන් ඇහිලා තියෙන්නේ ඔබගේ ජීවිත කාලය තුළ. අද වෙනතුරුම සමහර විට වැඩි හරියක්ම ඇහෙන්නේ ලෝක විද්‍යාව. ඒක අසම්පූර්ණයි. එතනින් හටගන්න දැනුම අසම්පූර්ණයි. ක්‍රමවත් නැහැ, විධිමත් නැහැ. ඒ නිසා යමක් ගැන වැටහෙන්නේ අසම්පූර්ණ වශයෙන්. යමක් ගැන පූර්ණ වශයෙන් දකින්න බෑ. විද්‍යාත්මකව දැකීම කියන්නේ මොකද්ද? පූර්ණ වශයෙන් දැකීමකට.
යමක් අර දැන් තියෙන සිංහලයේ කියමනක් කළුව මාරපන ගියා වගේ කියලා. කළුවා කියලා තරුණෙක් හිටියා ගෙදරක. මෝඩ පහේ තරුණේ ගැමි ගෙදරක. ගමරාලට උමනා වුණ ඊට පහුවෙන්ද මේ කළුවව මාරපණ යවන්න පණිවිඩයකට. ඉතින් දැන් ඒ කාලේ ඉතින් අර වැඩිහිටියන්ගේ සිරිතක් තිබුණා. දැන් උදේට නම් යන්නේ ඉතින් උදේට කිව්වා අම්මාද රෑ නින්දට යන මිනිහට මොකටද පණිවිඩය කියන්නේ. කළුවා හෙටෝ දෙනකොට මාරපණ ගිහිල්ලා එන්න තියෙනවා. ඒති වැඩිහිටි අපේ සිංහල ජන සමාජයමක් කියන විදිහත් හෙටෝ දෙන ගමනක් යන්න තියෙනවා. කිව්වහම ඉතින් අර පුද්ගලයකට සූදානම් වෙලා උදේට ටිකක් කල් වේලාස නැතුව නැගිටින්න ඕනේ. නැගිටලා ඉතින් හාමුදුරුවෝ අහන්න ඕන මොකද්ද ඒ ගමන කියලා. නමුත් මේ කළුවා එම කිසිම දෙයක් හෙව්වේ බැලුවේ නෑ. උදේ නැගිට්ටා ගියා. කාගෙන්වත් ඇහුවේ නෑ. මාරපණ ගියා. ඇයි කිව්වනේ රෑ උදේ නැගිටලා උදේම යන්න ඕන ඔබ මාරපණ කියලා. මොකටද යන්නේ? මොකක් පිණිස දෙයන්නේ? මොකක්ද අරමුණ? ඒ කිසිම දෙයක් තේරුම් ගත්තේ නැහැ. එතකොට ඔහුගේ විමර්ශනය හරි එකක්ද? නෑ නෑ අසම්පූර්ණ එකක්. ඒ කිව්වේ ඔහුගේ විමර්ශනය ඇතුලේ කොටසයි නිවැරදි. ඒ කියන්නේ කියපු දේ කරා. උදේම නැගිටලා මාරපණ ගියා. හැබැයි මොකටද ගියේ කියලා ඔහු දන්නේ නැහැ. එතකොට කවුරු හරි කියනවද කළුවගේ චින්තනය විද්‍යාත්මක චින්තනයක් කියලා? කවුරු හරි කියනවද මාරපණ ගිය කළුවගේ චින්තනය විද්‍යාත්මක චින්තනයක් කියලා? පැහැදිලිවම කියන්නේ. ඇයි ඒ මෝඩේ කියාක? මොකටද යන්නේ? මොකක්ද අරමුණ කියලා හොයලා බලල එපා යන්න. එමෙතු ඔන්නෝහෙ ගියා යන්නම් වාලු. ඥානවන්තයෙක් නෙවෙයි අනිවාර්යයෙන්ම අඥානීනේ. ඒක අපේ ජනවහරි අදටත් විවහාර වෙනවා. කළුව මාරපණ ගියා වගේ කියලා මිනිස්සු මෝඩ වැඩ කරහන්. එහෙනම් මෝඩයෙක් එතන නියෝජනය වෙන්නේ. ඔහුට නෑ විද්‍යාත්මක චින්තනයක්. ඇයි ඒ? මැනවින් සොයා බැලුවේ නැති නිසා. මැනවින් සොයා බැලුවේ නැති නිසා. එහෙනම් මැනවින් සොයා බලන්නේ නැති මිනිහෙට විද්‍යාඥයෙක් කියන්නේ. මැනවින් සොයා බලන්නේ නැත්තම් මැනවින් දැනගන්නේ මනාකොට දැනගන්නේ. මනාකොට දැනගත්තේ නැත්තම් දැනගන්න ඕන ටික දැනගන්න හම්බ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අසම්පූර්ණ දැනුමකට රැවටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අසම්පූර්ණ දැනුමක් මත තීරණ ගන්න. ජීවිතය ගැන, ලෝකය ගැන, අම්මා තාත්තා ගැන, වැඩිහිටියෝ ගැන, මේ මහ පොළොවේ ඉන්න කුරා කූඹිය ගැන පවා තීරණය ගන්නේ අන්න රසම්පූර්ණ දැනුම මත පිහිටාගෙන. අසම්පූර්ණ දැනුම මත පිහිටාගෙන. එතකොට මොකද වෙන්නේ? ගන්න තීරණ එකක්වත් නිවැරදිව නෙවෙයි. ඒ මොහොතට හරි තමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් පුංචි උදාහරණයක් කිව්වොත් තේරෙන්නේ. දැන් අර මැස්සංග මරණ මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේ වටාපත වගේමයි ඒක. මැස්සංග මරණ උපකරණය. දැන් ගෙදරට මැස්සො එනවා. බහුල වශයෙන් එනවා. කුණු තියෙනකොට සහ එක එක කාලා තියෙනවා මැස්සො බෝ වෙන. ඒ ආවහම මෙන්න මේ වගේ එකක් පාරයින විකුණන්න තියෙනවා. විද්‍යුතය විදුලියෙන් වැඩ කරන බැටරි කෑල් දෙකක් මං හිතන්නේ දාන්න එකට. ඒකෙන් තමයි මැස්සො මරන්නේ විදුලියෙන්. එතකොට ඒක වනනවා. වැනුවහම මැස්සු මැරෙනවා. ප්‍රශ්නේ විසඳෙනවා. ගෙදරට මැස්සු වෙන එක නතර වෙනවා. ප්‍රශ්නේ විසඳෙනවා. කොච්චර කාලෙකටද? බොහොම සුළු කාලෙකට. ඒ කියන්නේ සුළු කාලෙකට කියලා අදහස් කරන්නේ. සමහරවිට මැස්සු වෙන එකක් නැහැ ඒ සෝන්ට යන කම්. ප්‍රශ්නේ විසඳුන්නේ. ඒ තමයි ප්‍රශ්නේ විසඳන්න කියලා ගත්ත ක්‍රියාමාර්ගයේ තවත් ප්‍රශ්නික ආරම්භයක් කියලා ඒ පුද්ගලයා දන්නේ නැහැ. අර කුස්සියට එන මැස්සෙක්ගේ පීඩාව දරාගන්න බැරුව අර විදුලි උපකරණයෙන් ඒ මැස්සංග නසලා අවසානයේ පාප කර්මයට
ගිනි අපායකට ගියහම වසර කෝටි ගාණක් දැවෙන. දැන් ඔබට හිතෙන්න පුළුවා මැස්සෙන් මැරුවමත් එහෙම වෙනවද කියලා. මැස්සෙක් මරලා රහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරම්කට වැටුණා. කැලණිතිස්ස මහරහතන් වහන්සේ මේ ලංකාවේ වෙන රටක නෙවෙයි ලංකාවේ ආය මේ දැන් ඔය එක එක ඉතිහාස විකෘති කරන මනුස්සයන්ට එක එක කතන්දර කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි මේක. දුටුගැමුණු මහරජතුමාගේ සීයා, විහාර මහා දේවියගේ තාත්තා මේ වැඩේ කරේ. කැලණිතිස්ස නම් මහරහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරමකට බහා ඝාතනය කරා. ඒ කතාව දන්නවනේ ඔබ ලංකාවේ මිනිස්සු හැටියට. එතකොට ඒක හොඳට දාන්න එකක්. එදා ඒ එහෙම වෙච්ච නිසා තමයි අවසානයේ දැන් අද මේ මහසෑයක් තියෙන දුටුගැමුණු රජතුමා ඊට පස්සේ රුහුණින් ඉඳලා ඇවිල්ලා යුද්ධ කරේ. ඉතින් එතකොට මේ මැස්සෙක් මරලා මහරහත් භාවයට පත් වෙලා මහා ඍද්ධිමත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා මැස්සෙක් මරලා අවසානි තමන් වහන්සේගේ අවසාන පශ්චිම අත්භවය අවසාන අත්භවයේදී අන්තිම දේහය දරාගෙන සිද්ධ වුණා. කායික වශයෙන් ලොකු පීඩාවකට පත් වෙලා පරිනිර්වාණයට පත් වෙනවා. නමුත් උන්වහන්සේක සමාධියෙන් දරාගත්තට කායික පීඩාවත් ඒ විපාක එනවා, වේදනාව. අන්න බලන්න මැස්සෙක් මරලයි ඒ භවගානකට ඉස්සෙල්ල මැස්සෙක් මරල එච්චර දුක් වෙන්නේ. එනත්තම් එච්චර දුකකට පත් වුණේ, දුකකට පත් වුණා කොට ඉතින් රහතන් වහන්සේ කෙනෙක් දුකකට පත් වුණා කියන්නේ නැහැ. නමුත් ඉතින් විපාකයක් පේනවනේ ඉතින් අපිට පංච උපාදාන ස්කන්ධයට අදාළව. ඒ නිසා කැලණිතිස්ස මහරහතන් වහන්සේව ඝාතනය කරා කියන තැනට තමයි ඇටින්නේ. ඒ නිසා මහරහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කිරීම කියන ආනන්තරික පාප කර්මය කරගත්ත කැලණිතිස්ස මහරජ්ජුරුව. ඒ වෙලාවේ මේ දෙවියන් පවා කුපිත වුණා මේ සිදුවීම දැකලා. එතකොට මේ මැස්සෙක් මරලා දැන් අර ගෙදරට එන මැස්සන්ව මදුරුවන්ව නසන ක්ෂණික විසඳුම, හරි ක්ෂණිකයි විසඳුම. ස්ප්‍රේ එක ගැහුව ගමන් මැස්සා කැරපොත්ත උඩුකුරුඤ්ඤං වෙලා මැරෙනවා. එතකොට හරි සරලයි විසඳුම, සුන්දරයි සරලයි විසඳුම. තප්පරෙන් මැසි මදුරු කරදරෙන් නිදහස් වෙන්න, තප්පරෙන් ඔබේ නිවසට එන්න, කැරපොත්තන්ගේ කරදරෙන් සදාටම නිදහස් වෙන්න, අහවල් ඉසිනේ ස්ප්‍රේ කරා. සරලයි සුන්දරයි විසඳුම. දැන් අර මැස්සගේ පීඩාව ඉවසගන්න බැරුව විද්‍යාත්මක චින්තනින් හිතලා ගත්ත තීරණය මොකක්ද? රසායන මගින් අර සතාව ඝාතනයට පත් කිරීම. අවසානයේ මොකද්ද ලබන ඵලේ? වසර ලක්ෂ කෝටි ගාණක් යනකම් එහි විපාක වශයෙන් යාදිසං අපතේ බේජන්ත ආදිසං හරතේ ඵලං යංකම්මං කරිසාමි කල්යාණං අපාපකං අතස්ස දායාදෝ භවිස්සාමීති. ඌ මැස්සෙක්ක මම මනුස්සයෙක් කියලා ගැලවෙන්නේ ඔබ. ඒ වරදට දඬුවම් විඳින්න ඕන. සෝබා දහම කියන්නේ, සෝබා දහම කියන්නේ කර්මයටයි අවසාන. සෝබා දහම කියන්නේ කර්මයටයි අවසාන. මැස්සාටත් අයිතියක් තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන්න උගේ ක්‍රමයට. ඒක උගේ ක්‍රමේ. අපි කිවස ගන්න පුළුවන් වෙන්න ඕන අපිට. පළවා හරින එක වෙනම දෙයක්, මරා දමන එක අධර්මයක්. එතකොට ඒකට යොදා ගන්න චින්තනය මොකද? අර විද්‍යාත්මක චින්තනය. මම මේ පුංචි උදාහරණයක් ඔබට කියන්නේ. ඒ කියන්නේ ඒ ගන්න තීරණේ හරි එකක්ද? එතකොට මට කියන්න කරුණාකරලා උපකරණේ හදපු මිනිහා හරි වැඩක්ද කරලා තියෙන්නේ කියලා. උපකරණේ හදපු මිනිහයාටත් විද්‍යාත්මක චින්තනය තිබිච්ච කෙනෙක්නේ. ඉලෙක්ට්‍රොනික තාක්ෂණي දැනගන්න එපා මිනිහයා. තව නොයික් නොයික් දේවල්. මම පුංචි උදාහරණයක් කියන්නේ. ඊට වැඩිය භයානකයිනේ පරමාණු බෝම්බ. පරමාණු බෝම්බ හදන්න ඊටත් වඩා භෞතික විද්‍යා, රසායන විද්‍යා ඥානයක් ඕන, ගණිත ඥානයක් ඕන. නිවැරදිව ගණනය කරන්න හිතෙන රසායන ඒ පිපිරීම ඇති වෙන්න නම්, එනියස්ටික පිපිරීම ඇති වෙන්න නම්
මොන විදිහේ රසායනයන්ද මේකට යොදන්න ඕන, ඒව කොයි අනුපාතයෙන්ද යොදන්න ඕන, ඒ ඔක්කොම දැනගන්න විශිෂ්ට ඥානයක් තියෙන්න ඕන මනුස්සයෙක්ට. එතකොට බලන්න ඔබම කල්පනා කරලා විශිෂ්ට ඥානයක් තිබිච්ච මිනිස්සු ඒ කරපු එක වැඩක්වත් හරි වැඩද කියලා. ඒ ඔක්කොම අධර්ම. අවියවද හදපු එක, බෝම්බ හදපු එක හරිද? ඒ ඔක්කොම අධර්ම. ඒ බෝම්බේ හදද්දී බෝම්බේ හදන මිනිහා කල්පනා කරන්න ඕන මේ බෝම්බේට මම අහුනොත් මට මොකද වෙන්නේ කියලා. තුවක්කුව හදනකොට මේ මිනිහා කල්පනා කරන්න ඕන මේ තුවක්කුවේ මට වෙඩි තිබ්බොත් මොකද වෙන්නේ කියලා. කඩුවක් හදනකොට මිනිහෙක් කල්පනා කරන්න ඕන මේ කඩුවේ මගේ බෙල්ල කැපුවොත් මොකද වෙන්නේ කියලා. එතකොට කවදාවත් වැරද්ද කරන්නේ. අත්තෝපනයික ධම්ම, අත්තූපනයික ධම්ම. තමන්ට උපමා කරගෙන බලන්න පුළුවන් ධර්මයේ. අන්න එතකොට ධර්මය අධර්මයේ පේනවා ලෝකේ. එතකොට අර අසම්පූර්ණ දැනුමක් ඇතුන්දලා ගත්ත තීරණ නිසා තමයි මේ ලෝකේ අද මේ වෙනකොට මෙච්චර විපතට පත් වෙලා තියෙන්නේ. මිනිස්සු සැහැසි වෙලා තියෙන්නේ. නැත්තම් පින්වතුනි මිනිස්සු කියන්නේ මෙච්චර සැහැසි පිරිසක් නෙවෙයි. මිනිස්සු කියන්නේ බොහොම කාරුණික පිරිසක් අතීතයේදී. දැන් මේක තේරුම් ගන්න බැරුව මිනිස්සු, මොකද මිනිස්සුන්ගේ මේ වර්තමාන පවතින මේ තාක්ෂණය දැනුම ඥාණයෙන් ඔවුන්ට මැන බලන්න පුළුවන් ඉන්නේ උපරිම වසර 1000ක් 2000ක් 3000ක් 4000ක් 5000ක් 10000ක් වගේ කාලයක් උපරිම. ඊට වඩා දුර දකින්න බෑ. ඒ කාලය ඇතුළත ඔවුන්ට පේන්නේ කාරුණික මිනිස්සු. ඇත්ත කතාව. ඔවුන් දන්නේ නෑ මේ කතාවේ මූලාරම්භය. ඔවුන් හිතන් ඉන්නේ අර චාල්ස් ඩාවින් කියන අඥාන මනුස්සයා කියපු විදිහට මේ මිනිස්සු මොකුන්ගෙන්ද මේ වඳුරන්ගෙන් වානරයන්ගෙන් පැවතෙන්නේ කියලා. ඒ මෝඩ මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු පැවතෙන්නේ බ්‍රහ්මයන්ගෙන් කියලා. මිනිස්සු පැවතෙන්නේ ආපස්සර බ්‍රහ්මයන්ගෙන්. එතකොට මූලාරම්භයේදී බොහොම කාරුණික මිනිස්සු, බොහොම යහපත් මිනිස්සු, බ්‍රාහ්මයාගේ ගුණධර්ම ඉහලින් තිබිච්ච මිනිස්සු වර්ෂ කෝටි ගාණක් යනකොටයි ඒ කරුණාව, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂාව දුරු වුණේ ඔවුන්ගේ මනසින්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා පල්ලම් බැහැලා තමයි අද වෙනකොට මේ මිනිස් සමාජයේ මේ මට්ටමට පිරිහිච්ච මිනිස්සු බවට පත් වෙලා තියෙන්නේ. අද වෙනකොට මනුෂ්‍යයා කියන සත්‍යයේ මනුෂ්‍ය කියන ස්වභාවය ඉක්මවල ගිහින් ඉවරයි. දැන් බල්ලෙක් ගත්තාම බල්ලට තියෙනනි ස්වභාවයක්. බල්ලෙක් කියන්න පුළුවන් මෙන්න මේ ගති ලක්ෂණ ටික. ඒ නිසා අන්න ඌ බල්ලේ. දැන් බලලෙක් ගත්තොත් අපි දන්නවා උගේ ගති ලක්ෂණ ටිකක් තියෙනවා. වැසිකිලි ගිහිල්ලා ඌ අහනවා, ඒ ඔක්කොම කරනවා. බලල්ලුන්ගේ එහෙම ගති ලක්ෂණ ටික. එහෙමම සත්තු ගත්තාම දැන් ගවයෙක් ගත්තාම ඌට තියෙනවා ගති ලක්ෂණ ටික. තනකොළ කනවා, ඌ ජීවත් වෙන රටාවක් තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. වසර කෝටි ගාණක් ගියා. සත්තුන්ගේ තියෙන ජීවන චර්යාව හැමමම තියෙනවා. මිනිසුන්ගේ ජීවන චර්යාව තමයි අවුලක් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිසු පිරිහිලා. යුගෙන් යුගයට පිරිහුණා. පිරිහි 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 ඉදිරියට යන ගමනක් මේක. දැන් අර මං කිව්වේ ඒකයි මේ බොහොම ළඟපාත ඉතිහාසය බලලා එදත් මිනිස්සු එකමයි කරේ, අදත් ඒකමයි වෙන්නේ, හෙටත් ඒකමයි. ඒ නිසා කාලේ වෙනස් වුණාට මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන එක ඒ ඇවිල්ලා ගැඹුරු දැක්මක් නෙවෙයි. ඒක ඇවිල්ලා බොහොම ලාමක දැක්මක්. ඒ ඇවිල්ලා මේ ලෝක ඉතිහාසය ගැන දන්නේ නැතිකම. එහෙම නැහැ. අතීතයේ හිටියා ශ්‍රේෂ්ඨ මිනිස්සු. මූලාරම්භයේ හිටියේ මහා කාරුණික මිනිස්සු. අබ ආබසර බ්‍රාහ්මිය. ආබසර බ්‍රාහ්ම කියන ස්වභාවයේ ස්වයං ප්‍රභාලෝකයේ ගිලීලා ගිහිල්ලා ඔවුන් ක්‍රමානුකූලව බ්‍රාහ්ම කියන ස්වභාවයෙන් මනුෂ්‍ය කියන ස්වභාවයට පරිවර්තනය වෙනකොට බොහොම යහපත් මිනිසෙක් වශයෙන් පරිවර්තනය වුණේ. නිසා බොහොම යහපත් මිනිසෙ හිටියේ. ඒතර මිනිසයා කියන්නේ බොහොම හොඳ කෙනෙක්ට. දැන් බල්ලා කියන්නේ නපුරු සතෙක්ට. එහෙම එහෙම තියෙනවනේ. එහෙම ගත්තාම මනුෂ්‍යයා කියන්නේ හොඳ සත්වයකට, යහපත් සත්වයකට, උසස් බුද්ධියක් තියෙන සත්වයකට
මනුස්සයා කියන්නේ. එතකොට එහෙනම් මනුස්ස කියන ජාතියට අයිති, මනුෂ්‍ය කියන වර්ගයට අයිති, මනුෂ්‍ය කියන කුලයට අයිති, මනුෂ්‍ය කියන සත්ව කාණ්ඩයට අයිති ස්වභාවයක් තියෙනවනේ. ඒ ස්වභාවය දැන් මනුෂ්‍යයන්ගෙන් ගිලිහිලා ගිහින් තියෙන ලෝකෙම බහුල වශයෙන්. දැන් ඔය මිනිස්සු සින්දුවලට කියනනේ මිනිසා සුවඳයි මලසේ නුවනින් හෙල් එලියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණි. බුරු නෙවෙයි කතාව, ඇත්ත ඇත්ත කතාව ඒක. ඒ කියන්නේ මනුෂ්‍යය කියන කෙනා බොහොම උතුම් කෙනෙක්. මනුෂ්‍යය කියන කෙනා මනුෂ්‍යයෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. මනුෂ්‍යයෙක් නම් කුරා කූඹියටත් අනුකම්පා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මනුස්සකම කියන්නේ. ඒ කියන්නේ ඔහුට වැටහෙනවා අනේ මේ සතාට ඥානෙ නැති අසරණෙක් නෙමෙයි. එතකොට මනුස්සයා කියන්නේ ඥානවන්ත සත්වේ. අනෙක් සතුන් ඇවිල්ලා අඥාන සත්තු. එතකොට ඥානවන්ත සත්වයේ යුතුකම තමයි අඥාන සත්වයන්ට හිංසා නොකරන එක. මොකද ඥානවන්ත සත්වයකට ලේසියම පුළුවන් එක කරන්න. දැන් ලෝකේ ඥානවන්ත සත්වයෝ සහ අඥාන සත්වයෝ යුද්ධ වැදුනොත් අනිවාර්යයෙන්ම මැරුම් කන්නේ අඥාන සත්වෝ ටිකනේ. මොකද ඥානවන්ත සත්වයෝ තමන්ගේ බුද්ධිය ඥානය නොඑක් ආකාරවලින් යොදාගෙන යුද්ධ කරමු. කවදාවත් පරදින්නේ ඥානවන්තයා යුද්ධෙදී. අනිවාර්යෙන් දිනනවා. උපක්‍රමශීලීව යුද උපක්‍රම වලින් කොහොම හරි දිනනවා. එතකොට එහෙනම් මේ ලෝකේ ඥානවන්තයෝ යුද්ධ කරන්න ගත්තොත් එහෙම ලොකු අපරාධයක් ඒක. ඇයි ඒ? සියලු අඥාන සතුන් නැසෙනවා. ඒ අයට බැරි වෙනවා සටන් කරන්න ඕන එක. ඒ නිසා ඒක අධර්මයක්. එතකොට එහෙනම් ඥානවන්තයෝ අඥාන ලෝක සත්‍යයට පුළුවන් තරම් අනුකම්පා කරන්න ඕන. පුළුවන් තරම් කාරුණික වෙන්න ඕන. ඒක ධර්මය. ඒක ධර්මය. ඒක ඉක්මවන්න බෑ කාටවත්. මනුස්සයෙක් වශයෙන් ඒ ධර්මය ඉක්මෙව්වොත් ඔව් ඊළඟත් භවයේ මනුස්සයෙක් වෙන්නේ නැහැ. නැවත මනුස්සයෙක් වෙලා හරි උපදින්න කැමති නම් එහෙනම් මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. එතකොට අන්න එතනදී තමයි ප්‍රශ්නේ ඉන්නේ. මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙනවා කියන්නේ. මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙනවා කිව්වහම මනුස්සයෙක් වගේ ඇඳුම් ඇඳගෙන මනුස්සයෙක් විදිහට අතින් නැත්තම් ගෑරුපුවෙන් කාලා මනුස්සයෙක් වශයෙන් කකුල් දෙකෙන් ඇවිදලා ජීවත් වෙන එක ගැනද මේ කියන්නේ? නෑ නෑ. ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මනුස්සයෙක් වශයෙන් හිතන එක ගැන. එහෙනම් ඥානවන්ත සත්වයෙක් වශයෙන් අර ලෝකේ ඥානීය නැති සතුන් ගැන කොහොමද තමන් කල්පනා කරන්නේ? කොහොමද කල්පනා කරන්නේ? මුන්ට ඥානීය නැහැ. ඒ නිසා මුන්ව වට කරලා කොටු කරලා මරාගෙන කෑවනම් හරි කියන මානසිකත්වයද තියෙන්නේ? එතකොට අර මුර්ග සංඥාව කියන්නේ එහෙම එකක්. මිනිසුන් තුළ එහෙම සංඥාවකුත් ඇති වෙනවා අනාගත කාලෙක. දැනට ඒක මිනිසුන්ට කරන්නේ සත්තුන්ට කරනවා. දැන් බලන්න පුංචි අහිංසක මාළු උන් දන්නේ නැනේ, උන් දන්නේ මෙලෝදයක්. ඔය දැන් මම මේ කියන උදාහරණයක්. දැන් ඔය මිරිදිය කර්මාන්තය කියලා ඔය විද්‍යාත්මකය ඔක්කොම විද්‍යා පරේක්ෂණගාරේ වතින් විද්‍යාගාර පරේක්ෂණාගාර. මේ පරේක්ෂණාගාරයෙන් කරන්නේ මොකද්ද? අර ඥාණී නැති පුංචි සත්තුන්ව කොටු කරලා උන්ව ලොකු කරලා ආහාර දීලා උන්ව මරාගෙන කන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරන එක. අපායක් නෙවෙයිද ඒක? විද්‍යාගාරයක්ද ඔබට පේන්නේ? මට නම් පේන්නේ නිරයක්. මට නම් පේන්නේ අපායක්. එතන විද්‍යාගාරයක් පේන්නේ නැහැ එතන. ඉතින් එතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. තර්ක කියන්නේ බුද්ධිය නෙවෙයි. තර්ක කරන්න පුළුවන් ඕන මෝඩයෙක්ට. සත්‍ය තේරුම් ගන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවන්තයෙක්ට බුද්ධිවන්තයෙක්ට විතරයි. ඒ නිසා තමන්ගේ ඥාණයෙන්
අඥාන ලෝක සත්‍යාව තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම හෝ නැත්තං තමන්ගේ ඥානින් අඥාන ලෝක සත්‍යයට අවැඩක් අයහපතක් සිදු කිරීම විපතක් සිදු කිරීම හෝ කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ පැවැත්මට ඔවුන්ගේ ඉරණමට බලපෑම් එල්ල කිරීම හෝ කවදාවත් ඥානවන්තයෙක්ගේ කර්තව්‍යයක් නොවේ. එනිසා ලෝක විද්‍යාඥයෙක් ඉන්නවා නම් කිසි කලෙක හෝ ලෝකයට හානියක් කරන්නේ නැති කෙනෙක්. කුරා කෝඹියටවත් හිංසාවක් කරන්නේ නැති කෙනෙක් විද්‍යාඥයෙක් කියන්නේ. එනිසා ඔබ දැකලා නැහැ ඇත්තටම විද්‍යාඥයෝ මේ ලෝකයේ ඇතුලේ. ඔබ දැකලා තියෙන අවිද්‍යාඥයෝ. ඒ විද්‍යාව නමින් වෙස්වලා ගැනීම අවිද්‍යාව. එහෙම තමයි මේ ලෝකේ පවතින්නේ. විද්‍යාව නමින් වෙස්වලාගෙන අවිද්‍යාව ජීවත් වෙනකොට මිනිස්සු හිතනවා ඒ විද්‍යාව කියලා. ඒ නිසා හිස මුදුනින් පිළිගන්නවා අවිද්‍යාව විද්‍යාව වශයෙන්. ඒ නිසා ලෝකෙ ඔය මිනිස්සු එකතු වෙලා විද්‍යාඥයෙකු එක්කෙනෙක්වත් විද්‍යාඥයෝ නෙවෙයි. ඒ ඔක්කොම අවිද්‍යාඥයෝ. ඔවුන් ඔක්කොම සැහැසි. ඔවුන් ඔක්කොම රෞද්‍රයි. ඔවුන් ඔක්කොම නපුරුයි. ඔවුන්ගේ මනස ප්‍රචණ්ඩයි, දුෂ්ටයි, පදුට්ටයි. ඔවුන් තමන්ගේ ඥානීය යොදාගත්තේ ලෝකෙට යහපතක් කරනවට වඩා ලෝකෙට අයහපතක් කරන්න. ලෝකෙට යහපතක් කරා නම් පින්වතුනි, ඔවුන්ගේ ඥානෙන් අද වෙනකොට ලෝකේ පුරාම ඉන්න ඕන යහපත් මිනිස්සු. නමුත් ඔබම දන්නවා ලෝකේ පුරාම අති බහුතරයක් ඉන්න අයහපත් මිනිස්සු. ඒකට හේතුව ඒක දැන් සදාතනික වශයෙන්ම මේ විශ්වයේ ස්වභාවයක් තියෙන සතර අපාය මහ පොළොව සමානයි, සුගතියට යන පිරිස නියපොත්තට ගත්ත පස්තිකහ සමානයි කියලා. ඒ නියපොත්තට ගත්ත පස්තිකහ හරි කියලා ටිකක් තියෙනවනේ. ඒ ටිකක් නැති වෙනවා. අවසාන. මේ යන විදිහට. ඒ ටිකක් නැති වෙනවා. අර මුකුත්ම නැහැ කියන්න බැරිකමටයි උන්වහන්සේ එහෙම දේශනා කරේ. ඉතින් ඒ නිසා ලෝකේ මිනිස්සු සැහැසි. එහෙම උනේ ඇයි? ඒ සත්‍ය වශයෙන් වුන් මේ විශ්ව විද්‍යාව අවබෝධ කරගත්තේ නැති නිසා. එහෙනම් මම ඔබෙන් ප්‍රශ්නයක් දැන් යොමු කරලා ඇහුවා. සසර සත්වයේ ආකාර කීයකට දැවෙනවද? 1000ටපත් වෙනවද කියලා. හැමෝම අඩු වැඩි වශයෙන් උත්තර දුන්නා. කිසිම කෙනෙකුගේ උත්තරයක් වැරදියි කියලා මම කියන්නේ නැහැ. නමුත් කිසිම කෙනෙක්ගේ උත්තරයක මම මේ කියන විද්‍යාත්මක පැහැදිලි කිරීම තිබුණේ නැහැ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයට අනුව ධර්මයේ චතුරාර්ය සත්‍යයට අනුව ත්‍රිලක්ෂණයට අනුව ධර්මයේ නිවැරදිව කිව්වා. එහි වරදක් නැහැ. නමුත් තව මේක ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන්. මේ 1000 හට ගන්න ආකාරය ගැන අන්නේ ගැන කවුරුවත් කිව්වේ නැහැ. එක්කෙනෙක් ආසන්නයටම ගිහිල්ලා නතර වුණා. අමාලි මහත්මිය. ඒ තමයි සසර සත්වයේ ආකාර කීයක ගින්නකට මුහුණ දෙනවද කියලා ඇහුවොත් තවත් උත්තර දෙයි ඔබ. හැම උත්තරයක්ම විශ්ලේෂණය කරන්න කියලා වසන්ත මහතාට මම ආරාධනා කරනවා. උත්තරයක්ම විශ්ලේෂණය කර. එතකොට තවත් ලොකු පැත්තක් විවෘත කර ගන්න පුළුවන්. මොකද නොඑක් ආකාරයෙන් 1000 අර්ථකථනය කළා ඔබ.